සමන්තා චකවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සගග මොක්කදන් ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා දම්මසවන කාලෝ අයං භදන්ත නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතුෝ, සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දිත්්ටිංච අනුපගම්ශීලවා දස්සනන සම්පන්නෝ කාමි සුවිනියගේ දන් නහිජාතු ගබ් සෙයංක පොනරේතිති ලොකු පීඩාවක් ඇත්තුලි හිරවෙච්ච පීඩාවෙන් මිදන්න නොයෙකු දේවල් කරන 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 වැඩවලින්ම නැවතත් පීඩාවට පත්වෙන සංසාර කතාවක් අපිට තියෙන බව කියල දුන්නු අපගේ ශාස්රූන් වහන්සේට නමස්කාරවේවා. අදත් මේ උතුම් වූ ධර්ම දේශනාව ශ්‍රවනය කරන සියලු සැදහැති පින්වත් පින්බතියන පින්වන්ත දෝනිපුතේ නොයෙකුත් තාකාරයේ ධර්මකාරණ ඕ නොයෙකුත් තැන්වල නොයෙකුත් විදිහට හනවා. අපි ධර්මේශ්‍රවනය කරන්නේ සැනසිල්ලක් හොයාගෙන බුදුහාමුතුරු දේශනා කරනවා මෙ සැනසිල්ල කියන එක එලීන් හම්ඹුවෙන එකක් නෙමෙයි ඇතුළින් මතු කරගන්නඩ ඕන එකක් කියලා. ඇතුළින් මතුකරගන්න වනන්ඒ සැනසිල්ල ඒ සඳහා එලියෙන් උදව්වක් ඕනේ. පරතෝ ගෝසයක් ඕනි කල්්‍යානමිත්‍රර ඇසුරක් ඕනි දෙමම්මි කල්්‍යයානමිත්‍ර ඇසුරක් අදත්වට ලබාදනමුම බාහිරං ලැබෙන උපකාරය අභ්‍යන්තරයහි ආලෝකයේ පිණිස උපකාර කරගන්න ඒකට පුද්ගලය දක්ෂ වෙන්ඩ ඕන අධා අපි දේශනා කරන්නේ නිතර නිතර ඇහෙන සූත්‍ර දේශනාව. ඇහෙනවක් කිවට ගොඩත් තැංවල ඇහෙන්නේ සෙත් පිරික් කියන තැංවල මහපිරික් කියන තැංවල සජ්්‍යාහයනාවක් විදිහට නැත්තං ආරක්ෂක මන්තරයක් විදිහට තමයි අපිට ඇහෙන්න මේ සූත්‍ර දේශනාව. නමුත් පිංමත්න ඒ කරණීයේ මෙත්ත සූත්‍රය අපිට හම්බවෙන්නේ ධර්ම කාරණාවක් විදි සූත්‍ර පිටකේ කුද්දක නිකායට අයිති කුද්දක පාටකොටසටයත්වන කරණීම එත්ත සූත්‍රය සජ්‍යායනාවක් විදිහට දේශනා කරන්නත් සුදුසුව එකක්. ආරක්ෂක පිරිතක්වවිදිහට දේශනා කරට සුදුසුව එක. හැබැයි ඒ ඇතුල තිනොලොකු ඉගැන්වීම. පින්වත්නී ආංෙ ඉගැන්වීම අධ්‍යේනය කිරීමෙන්, තන සූත්‍රයේ උදේවා සජජායනා කොට ලබන කණීම මෙත්ත සූත්‍රයේ උදේවා සජජායනා කොට ලබන ආරක්ෂාවට එහාගේපු ආරක්ෂාවක් ලබාගන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන්ට මේ දේශනාව දිරිපත් කරනකොටම මේක ඔබහන්සේට කමටහනක් විදිහටත් එවගේ ආරක්ෂාවට යොදාගත්ත පිරිතක් විදිහට අත් ඇත්තං ආරක්ෂාව සඳහාතන් යුදාගන්න පුළුවන් කියල දේශනා කර තියෙන. අදපි මේ දේශනා බැතලින් උත්සාහ කරනවා මේ කරණීමමිත්ත සූත්‍රය කමට හනක් කරගන්න ොමද කියලා. මිචර කල් ගොඩාක් අපේ බෞද්ධහෝ කරනීමමිත්ත සූත්‍රය ආරක්ෂා අටය දාගත්තකක් විදියටට තමයි සැලෙකවේ. බොහොම අතරොත්සක් දෙනෙක් තමයි පිරිිබඳ අභ්‍යන්ත්‍ර කතාව දන්නේ. පින්වාතිදන් ඔබ සජ්්‍යායනා කරදදි උනත් මේ එක අර්ථය දැනගෙන සජ්‍යායනාකරුත් ඔබටන් ලැබෙන ප්‍රතිඵල මහත්වේ කට දහම් මානසිකාරයක් වෙයි. එක භාවනාවක් වෙයි ඒ නිවන පිණි ස්වබෝ මෙහෙවන එකක් වේ. ඒ හිදා සුළු කොටතා කන්න නැතුව අපි අදමින් සූත්‍රදේශනාව අ්‍යේනය කරමු ශ්‍රවනය කරමු පින්වත්නී කරණීය කියලා කියනකොට කරණීය කියලා කියන්නම කළ යුතු කියන අදහස්ස තමයි එක තියෙන්නේ. එතකොට කළ යුතු කළේුතු මෛත්‍රයක් පිළිඳව තමයි මිදේශනාව වූ ගන්නන්නේ. කිය ලස්සන කතාවක් තියෙනවා එක කාලෙක බුදුරජාණන් වහන්සේ වස්සලමට ස ආසන්නව සැබත්නුුවර වැඩ හිටිය. එකලෙ නොයකුත්න් රාජ්‍යයන්වලින් වැඩිය හාමුදුරුවරු බුදුරජාණන් වහන්සේ ළඟ කමටහන් අරගෙන ඒක තැන්වල වස්සල මෙ කැමැතිව බුදු හාදුුරුව ගාවට වැඩිය. වඩින හාමුදුරුවරු හඳුනගෙන උන්හන්සේලාකි චරිතතාආඳුනගෙන බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂූ වහන්සේලාටඒ කමටහන් දීලා පිටත් කරනවා පළන්න පින්වත්නී බුදදු නූනින් කෙනෙකුගේ වැඩි ඇති කුසල් ප්‍රමාණය න වැඩි ඇති කුසල් ප්‍රමාණයේ දැනගෙන ඒ පුද්ගලයගේ චරිත රක්ෂණට අදාළව කමටහන් ලබාදීම නිසා උන්වහන්සේලාට ඒ ඒ ලැබෙන කමටහන ප්‍රතිඵලදායක වුණා අදවෙනකොට ඔබේමගේ චරිතස්භාව තේරුම්ගණ්ඩ කාටද පුළුවන් වෙන්නේ. බැලූ බැල්මටන් කියන්න පුළුවන්බේම කක්හරරි ඒත් පෙන්වත් මේ අ්‍යන්තරෙහි අ්‍යන්තරෙහි අපිළ ආශත්‍රව කොච්චර තියෙනවද අනුස කොච්චර තියෙනවද අපේ මේ කෙලෙස් හුරුව කොයි වගේද මේක කියාගන්න කාටද පුළුවන් වෙන්නේ. ඒ ආසියා අනුසේ ඥානය තිබුණු භාග්‍යතුන් වහන්සට පමණක් පුළුවන් ච්ක. ංගති බදුරජාණන් වහන්සේ රාගචරිතයාට අසුභකර්මස්සාන ලබාදීලා. රාගචරිතයාට අසුභකර්මස්සාන ලබාදුන්නා. දේස චරිතයාට මෛත්‍රී භාවනාව කරන්න කිවා. මෝහො චරිතයාට මනන සතිය කර්මස්සානය ආදී කොට ගත්ත කර්මස්සාන වඩන්න කිවවා. විතක්ක චරිතයාට ආනාපාන සතිය පටවිකසිනය වැනි කර්මස්සාන ලබා දුන්නා. ශ්‍රද්ධා චරිතයාට බුද්ධානුසිතිකර්මස්ථානය වැනි කර්මස්සාන ලබා දුන්නා. බුද්ධි චරිතයාට මේ සතර ධාතු පිළිබඳව කියරන චතුද්ධාතුවත්ථනාදී කර්මස්සාන ලබා දුන්නා. මේ විදියට පින්වත්නී අටවාචාරීින් කියනවා අසූහාර දහසක් ප්‍රබේධගත්ත වූ චරිත තියෙනවා කියලා තිැම ඔය ප්‍රධාන චරිතය අයන මංව යකිවේ ඒ ප්‍රධාන චරිත හය තව දුරටත් ප්‍රවේද ගත කරගෙන ගපුවාම අසූහාරදාහකට බිදන්න පුළුවන් කියලා. ඒඇයට අදාළ වූ කර්මස්සාන ලබා දීල භාග්‍යතුන් වහන්සේ ලඟින් මිස්වාමන් වහන්සේලා. ඒ ඇයට අදාළ කරමස්සාහන ලබා දුන්නට පස්සේ ගැලපෙන සේනාසන ගුදුරුගංන්හොයාගෙන ඉතිං වැඩම කළා. ඇත පිරිසර එහිමාලට ලංවෙච්ච බොහෝම ලස්සන ගල්තලාතියෙන් බොහොම සුන්දර සිල් සෙවන තියන බොහම නිදහස් වැලිතලා තියන සිල් ජලාස තියන පර්වතයක් දැක්කා. හාදුුරුරු එත නෙකරයක් ගත කරලා එක ගමකට පින්ඩ පාතය වැඩම කළ. ඒ ගමේ එකතු වෙලා ඉන්නවා පවුල් දාහක් විතර. ඒ මිනිස්සු බොහොම ශ්‍රද්ධාවෙන් මේ හාමුදුරුන්ට බොහොම කාලකින් තමයි අපිට මේ ස්වාවින් අන්සලා දකිින්ඩ වෙන්න කියලා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් උන්වහන්සේලාට උපස්සාන කලා. දම් පැම්පූජා කරලා අනේ ස්වාමි මෙහහි වැඩයින්න කියලා භාවනාකොට පන්සීය. උන්වහන්සේලාට කරවලා ඒ වට අවශ්‍ය කරන උපකරණත් පිළියර කරලා ජලයාදී පහසුකු මු සලස්සලා තිබුණා. මේ ස්වාමීන් අහසර දෙනි දවසේ වෙනත් ගමකට පෙන්ට පාතෙ වැඩම නිසුත් දිටම ඇපෝ පස්සාන කලා එමිනිස් ආරාධනා කලා න ස්වාමිලි එලබෙන වස්සානයේ වස්සා මාදංගල වැඩේන්න කියලා. උන්සල බැලුව එතැන බොම හොදයි වගේ. අනතුරක් නෑ වගේ ආරාධනා පිළි අරගෙන ඒ ළඟ තිබුණු කැලෑවට පිවිසිලා රෑ දවාලක් නැතුව පින්වත්න බොහෝම ආරම්භ කරපු වීරෙෙන් දැඩි වීරෙන් යුක්තව මසාමින් වහන්සේලා ගස්මුල්ලුවරට වැඩම කරලා ඒ තැන්වල භාවනා කරන්න පටන් ගත්තා. වස්සාන කාලේ ස්වාමි වාන්සලටත් භාවනා කරන්න තමයි. ස්වාමින්වහන්සලටත් වස්සාන කාලේ පිළිවෙත් පුරන්ට තමයි බුදුරජාණන් වහන්සේගේ අනුදැන වැදෑරීම. තම තමන්ගේ අවබෝධය වෙනුවෙන් කැපවෙන මේේ ස්වාමින් වහන්සේලා ඒසාන වැඩඉන්නකට උන්වහන්සලක සිල්ලුවත්කම නැතන් සීල තේජස නිසා රෘක්ෂදේතාවවුන් හිටිය ඒ ෘක්ෂයන් වලට ආධිපතිව ඒගොලන්ට ඒ ෘක්ෂය ඇසුරහි මෙවුුණු විමානත් එක්කන හිටියේ ඒ විවානවලින් ඉවත් පෙන්ඩ වෙනවාම ස්වාමීන් වහන්සලාලගේ සීලතේජශස නිසා. ඉති එට යනවා මෙට යනවාම ස්වාමන් වහසල බඩිනකොට එතකට පින්වත්න මෙගොල්ලන්ට හරි කරදරයක් වුණා අපේ ගොබේ ගෙවල්ලට කියලා හිතන්න කක ගෙවල්ලට කවරුවරි පිටින් අමුත් එක්කා පුහම එගොල්ලන්ට ෙදර ඇඳ පුටවාරටක දීලා කාමරටක දීල ගමණනයිතින් අද ඇතර හෙටරෑ විතරන කිය ගෙදර මනිස්ු තැතැන්ගුල නිදාගෙන අතනමතන පෝික ඇදුටිාගකින් හිටියට දිගට මේ නෑදැවැටික ඉට පටන්ගත් ොත්කොද ෙන්නේ. කවද යයිත් දැන්න මේ මිනිස්සු. කියල හිතනවා නේද.ආං්‍ය වගේ තමයි මේ දෙවවොත්හිතන්න පටන්ගත්ත කියනවා කවද මේ ස්වාමීන් වහන්සල වඩිත් දන්නේ කියලා. බැලුවාම මේ? උමාසය වස්සන්නයි කලපනාව මේ අපිට විච්චර කාලයක් මෙහෙම විමානවලින් අයිංහල ඉඩ බෑ අප මේ සාමීනාන්සැලාව මෙතරින්ය පිටත් කරමු කියමකද කරේ මේ පෘක්ෂදේවතාවරු රාත්‍රීකාල මේ හාදුරු භාවනා කරනකොට බයි හිතෙන රූපමවාගෙන නිස්සරහට එනවා බයි ජනක සබ්ද ඇති කරනවා එක එකක හාමුදුුරුුවමට පොඩිපුි කාම්පන ති කර ගත්ත. ඒ බය ගත්ත අනිත්වාමිනාසකොත් සාකච්චා කල නැහැයි කියන්නෙ තරන් නිහැටියාව පත්ත කරකින් තියෙනවද බුදුහමුදුරුව අදාාරය නිවන් කැමති පුද්ජලයකින් කතා කරනවා නන් දහැමි කතාවක් නැත්තං උතුම් සිතිවිල ඇතිව නිහඳවෙ ඉන්න කෙලාආරි තුෂ්ටිම් භව එකනි කාට විස්සර කියාගන්නෑ සියලු දෙෙන වහන්සේම සුදුමැලි වෙලා බණ භාවනා කරලා සිතයකෙන් කරගණඩ පුළුවන්කමක් නෑ බොහොම පාසුතාවලට පත්වෙලා සිය මුලාවෙලා මේස්වාමින් වහන්සේලා කලපනා කර කරින් න්න බොහොම දුගඳ හමන අවස්සාාවන් තියෙන? දුවන් හමන හරරි පිඩාවක් එකදුගද ඒ වගේ මොයකුත් තිස්වේදන ඇති කරනවා හිස්සට අපාහසුකන්ගෙනවා ඒවාටති කිනි කාට මේ ගැන දන්නලත් නෑ එක දවසක් ඉතින් ඒ ඒ සාමින් වහන්සේලා පිරිසාතර වැලිට වැඩිමානු සාමින්හන්සේ ගුරුතනතුර තියාගැනම කටුතු කරන්නේ උන්වහන්සේට ඇපෝ පස්සාන කරන වෙලාවෙ සියලු දෙනා වහන්සේ මෙතින්ට ඇස්සුන ඊට පස්සේ උන්වහන්සේ ඇහුව මොකද මේ ඇත් මේ කැලේට උබවහන්සේලා මේ වැඩිය වගේ මේ දැන්ටිකක් දුරුුවරණ වෙලානේ නිකන් අප්‍රසන ගතියත්තිය වන කෘුෂ වෙලා ගහිල්ලන්නේ මොකද වෙලා තියනෙන විිතර ගැලපින් ඇැත්ද කියලා එතක රෝන් එක සාමන්ාන්ස කෙනෙක් කිවවා අනේ සාමලි මටර ඇත්තරයට මේ වගේ බයහිතෙන සබ් දැහෙනවා තවසාමිාන්සය කෙක්වා නිසාමෙන් මට බයිදෙන් රූප පේනවා මේ බොහොම බයානක බොහම භයානක සිතිවිලියනවා ගේ බොහොම අපහසු දුර්ගන්ධ දැන තින්මං කොහොමද සමාධිකත සිතින් ඉන්නේ කෙ කියයා උන්වහන්සේලා ඉදිරිපත් කළා. ඊට පස්ස මේ හාමුරුව ලොකො හාමුදුරුව නැත්තගේ එතන වැඩයින්නේ සංග ස්ථවිරයන් වහන්සේ නැත්තං එතන වැඩින්නේ වැඩිමල්ම හාමුදුරු මේ සෙස්වවා ආමින් වහන්සේලාට ගුරුවරෙක්ෂයෙන් කටයුතු කරන හාමුදුරු දේශනා කලා මේ අපිට බුදුරජාණන් වහන්සේ අනුතුරුදායක තැන්වලවස් සමාදංවීම කරන හැකිනම් ස්සාාන වෙනස් කරගන්න අවසරදීලා තියෙනවා අපිට මේ සේනාසනය ගැල පනෙ නෑ අපි බුදුහාමුදුර හම්බවෙඩ ඉිහිල්ල වෙන සේනාසනයක් ඉල්ල ගමු කියලා. බොහ මෝදයි කියලමස්වාමීන් වහන්සේලා කාටවත් කිවත් නෑ ද බලනු ආරවස්සා රධානා කරපු කට්ටට කිවවෙත් නෑ බැඳීම් නෑනේහරිවැදගත් ගුණයක් නේ ඒ පැවිදි වුණ හම බැඳීමක් නෑනේ ට අමතු කියන්ට දකුත්නේ ැන සුදුසුනය කියෙ හිතරු වඩිය දැන්වුණහන්සේලා සැවැත්නුවර බලා පිටත්තුළා බුදු හාමුදුරමින් සාමන් වහන්සල වඩිනවා දැක්ක. දැකලා හනවා මහන එනම වස්සාහන කාලය ඇතුළේ මේ විදියට දුරගමන් වඩින්ඩ පා කියල නෙදමම දේශනා කර පනවලතිනි සිික්ෂාපද. මොකද මේ ඇවිදින්න කෙල බුදු හාමුදුරයෙවා. මේ වාමීන් වහන්සේලා තමන් ඇවිදින්න මෙ මේ හේතුව නිසායනිස්වාමීනිි කියල මේ කතාව ඉදිරිපත් කළ. පින්ඇති බුදුපියාණන් වහන්සේ බුදු නුවනින් විමසල බැලුව මුලු දම්පදිවම පුුටුවක කකුල් හතර තියාගණ්ඩ තරම් පොඩිඩක්වත් මේ සාමීන්හන්සට ගැලපෙන වෙනත්සේ නාසනයක් වත් තියවාදකරලා. එ කිසිම තැනත් දැෙන ගැලපෙන මෙතනමයි ගැලපෙන. බුදුහ දුරවාදාල සාවාමීන් වහන්සේලාට හ ඔොබ වෙන කිසිම තැන ගලපෙන්නේ. ඔබට ගැලපෙන එතනම තමාව එතනම තම ඔබ කෙලෙස් නත නසාන්න. යන්න ඇතිට. එතන මැසිරු කරන් ඒ වත්පිලි වෙත් කරන්න. ය නොපරන දෙවුරුන්ගේ නිදහස දෙවරුන්ගේ සහයෝගේ ලබාගෙන ඔය තින කරදර ඉවර කර ග්ඩ මෙන්න මේ පිරිත ඉගෙනගන්න. මෙනි මේටික ඉගෙනගෙන ඒ තජ්්‍යාහයනා කරන්න තකොට ඔබට ආරක්ෂාව ස ඇලසේ. ගේ ඔට එක කමට හනක් වෙයි කියලා කරණේ මිත්ත සූත්‍රය දේශනා කළ. පිින් මත්නී බුදුරය අන්හන්සේ දේශනා කළ මේ සූත්‍රය පරිහරය කර විදිහත් දැනගඩ. උදේ හාවස විදිට සීකරන්න. ඔබවහන්සේ උදේ හවස සූත්‍රය සීපත් කරන්න කියලා භාගිතුන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාට පැහැදිලි කලා එතකොට උන්වහන්සේලාට මේ පිළිබඳමනෙහි කරනකට මිත්. තේරුමත් සහිතවමනය කරනකොට අවබෝධය පිසත් උපකාරවී කියල දේශනා කලා. පිංවත්න අපි දැමේ සූත්‍රයේ විමසල බලමු. කරණයේ මත්ත කුසලයන ඔට හරි පාඩන්නක. පංවත්ති දැ කරණී කැන කළ ුතු කළ මංඟපට කිව්වා. අත්තකුසලය අත් අත් පංවත්නී යහපතගෙන දෙන. අර්ථවත්. අදහසින් තමයි අත්ත කුසලය කියලා කියන්න. එතකට අත්ුසලය කිරීමට සුදුසු ප්‍රතිපදාවක්තියෙන වන කරණීය අත්ු අත්ත කියන්නේ ප්‍රතිපදාව කියන එක එ කුසලය වැඩපිරි වෙලා කරණය කළ යුතුයි කිරීමට සුදුසු ප්‍රතිපදාවක් තියනවා එ කරණීය අත්ත කුසල එක එක තුන්න හම කරණීය මත්ත කුසල බවට බිසත්්ජහයනාවිදි කියනවා. පින්වත්නී අනත්ත කුසල කියල කුත් තියෙන පුළුවන්න්න දැන් අත්ත කුසල තිරවන එතකොට එක නොකල ුතු ප්‍රතිපදාවක්. ඒවගේ තමයි පින්ගත් මෙහි පැහැදිලි කරනවා යන්තන් සන්තම් පදන් අි සමච පංවත්නී මේ සාන්ත වූ තමයි ලෝක තියන නිවන එතකොට නිවනූ නිවන කියන උතුම්ූ අදදකීම ලබාගඩ නිවන කියන ඒ උතුම් තත්වේ ලබාගණ්ඩ සුදුසු. සුදුසු බව ලබන්ඩනං මෙන්න කාරණාවන්හි පුද්ගලයක අවධානයමු කළ යුතුයි. මනවාදේ කාරණ සක්කෝ ඒට දක්ෂ වෙන්ඩෝනමින් නිවන කියන උතුම් තත්තේයන්තන් සන්තම් පදන් අභි සමිච් ඒ උතුම් නිවන කියන සාන්ත පදය නිවන කියනූ මේලෝක ඉට වඩායි සාන්තපදයක් නෑනේ ඉටෝඩා නිවුණු කතාවක් නෑන එතකොට ඒ උතුම් තත්ත්ය ඇතිකර ගණ්ඩනං ඒකට කැමතිීනම් පුද්ගලෙක් මොනවත කරන්ඩෝන අන්න කරන් ඕන වැඩටික තමයි මිතිරිහට කියන්නේ ඔබට හොඳට පාඩන් වේසු උත්්‍රදේශනාව අපි ඔබට මතක විදිහට විස්සර කරගෙන යම ඔබ මට සහය වඩ ඔබටත් පුළුවන් උත්තර දෙන්නකට සක්කෝ සක්කෝ කියන්නේ හැකි කෙනෙක් වෙන්ඩෝන මොනව හැකිෙනෙක්ද දක්ෂක් වෙන්ඩෝන පංත්නම දක්ෂකම මොකටද? ඒතුම අවබෝධදයට අවශය වැඩ පිරට දක්ෂ වෙන්ඩවල එතකොට තමන්ගේ ජීවිතය පිළිබඳබවා අපේක්ෂා නැතුව සත්‍යය අබෝධ කරගඩ දක්ෂේක් වෙන්ඩෝන එම කැපවෙන්න්න පුුවන් කෙනෙක් වෙන්ඩෝ. ඒ නොයකුත් වත් පිත් පුරන්ඩ වෙනවා පින්ගොත් දක්ෂය තමයි නිවදකින. අදක්ෂයට නිවන්දකින්න බෑනෙ. එනගේ අතාාර්ථය මෙිනහි කරන්න දක්ෂ වඩුවල අදගු ක් බනැහුවට ඒ අහන ධර්මය තමන්ගේ ජීවිතයට බද්ධ කරගෙන ඒ ධර්මය තුළින් තමාව දකට දක්ෂණ ඇතිහිදන්නේ අපි කියන්නේ මිච්චර බණහනකෝ ති නිවදක් මනුසේ නොද ක දක්ෂකමක් තියෙන්ටල ඒ වගේ පින්වති දැන් නිවන්න අවබෝධි සඳ කැප්පවෙච්ච පුද්ගලෙකුට තමන්ට ඒ දක්ෂකම කියන එක දෙි සක්කෝ කියන ඇතුර කියන්නම ඒ ඒ ලෝතුරු ඥානය ඇතිකර ගඩ තියෙන දක්ෂකම වගේම තමයි පින්වත්න තිවර පිරිකරද දෙම් භික්‍ෂනාන්සට දේශනා කරන්න සිවරු පරි පිළිර කරගන්න පාත්‍ර ආදිය කලු මැදල සකස් කරගන්න ඒ වගේ යහපත්කාටයේතු මලු පෙත්මං අමද ගන්න ඒවට දක්ෂවෙච්ච කම්මැල නැති පුද්ගිලියෙක් සමතෙක් වෙන්නත් තෝන මොකද එහෙම නැතුව මේ වැඩ පිළිවෙරේ නිර්ත වෙන්නඩ බෑ වගේ තමයි උචු පුද්ගලයක් පෙන්ඩුවන. උජු කියල කියවා බට මතක් වෙනේ ඇද ඇති වගේ තේරුමක් නේ ඇද නැති කියලා කිවවා මනි සුවිතනවාම කෙලින් තීරණ ගන්නවා කිවොත් කිව්වා මයි බැන් බයිනවකි වදත් බානන්නවා ගහනකිවුත්් ගහනවා අන්නේ වගේ හිතරවානේ නමුත් පින්වත් මෙතන උජු කියලා අදහස් කරන්නේ ඔය අපිහිත්තන තේරුමෙන් නෙමෙයි. දිවී ඇතිතෙක් වෙනස් නොකරන උතුම් දම් දමානු දම පිළිවෙෙත්තියෙන. ලෝකයේ නිවදකීම සඳහ පිළිපැදීතු රිජු මාර්ගයක් තියෙනවා ඒ මාර්ගහි ගමන් කරන වෙනස් වෙන්නේ අය මේ දැන් මේ භාවනාව කරන්න බට බෑ සිල්ටකින්න මට බෑ කියලා අන්න ඒ සිල්ටක පික්කන අදගාතෑරලා අන්න මේ ධර්මය සාකච්චා කරන්න කියල දැන්සාකච්චා තෑරලා ඒහෙම නෑ මෙහි කිරි මාතෑරලා ඒ මටමක් නෑ ඒ රිජු වැඩ පිළිවෙල දිගටම තියෙනවා වෙනස් වෙන්නේ රකි්වයි කියලා ඒ වැඩ පිළිවිල මාඩු කරලනෑ ඒ නිවැදි වැට පිළිවෙලෙහි දිගින්දිගටම නිරත වෙනවා. කපටිකන් කරන්නේ පටික සහ තමටම ක අපපටිකන් කරන්නන. තමන්ටම කපටිකන් කරගන්නවා සට්ට කිය හැමකන් තමන්ටම කපටිකන් කරගනඉන්නේ දැඟ සමහර පිළිවෙත් පිරුවට ඒ බහවනා කලාට සමහරට සිල්ලා රක්‍ෂා කරන්ඩ ොමූනාට නමුත් මේ තමන්ම දන්න නෑ තමන් නොයෙකුත් තැන්වල ප්‍රදර්ශනය පිරිස සමහර දේවල් කරනවා. නමුත් මේ අභ්‍යන්තරේ තුළේ ගුණ ධර්මටිකළලා අංකර ගන සූදානන්න. ඒ වගේ තමයි සූජූච. වඩාත් වඩාත්ම නිවැරදි වඩාත්ම අවන්කයි මායාවෙන් තොර බව කිය නමගේ දහසක් කිය නො. පින්වත්නී. ෙන විදිකට කිවත් මෙෙමිතරනක කයි වචනයෙන් සිද්ධ වෙන වැරදිී රහසිං අත් නොකර කටතු කර න්නක්න උජු පුද්ලේ විදිේ අපි හැඳ නොත්න මනසින් සිද්ධ වෙන වැරදිී දුර කර ගැනීම ඒ පුද්ල සූජෝච වෙන. දැම් බන්නකෝ. මුලින්ම බුදුහාමතුරු දැන් අමි මන් කැමැති පුද්ජල එක්ට සීලය නෙව්ගන්නන්නේ. පස්සන සමාධී තියන්නේ. එකනදන් සමාධය සීලයට වැඩිය. සිල්ලත්කම කියන එක ඇති කරගඩ ඕනි ප්‍ර්ඥාවට සිල්ලත්කම කියනක උපකාර වෙනවා. ඇැබේ කය වචනය සංවකරගැනීම සිල්ලත්කම කිය කියන්නන්නේ තිේ මොත්තත් හිතය අ සංවකක් ගොනතරම් තිෙෙන පුලළුවොන්. හැබේ පුද්ගලෙක් හිතත් සංවර කර ගත්තතුන් ඒකාර කය වචනය සංවර කරගත්තට වැඩිලකු ජයකහනය. ඕනතරම් මිනිසු නිසත්තු මරණනෑ ඕරගන් කරන්නේ. රදිලෙස කාමසාම්පත් හොය නෑවගේ එලියට පෙන්න පෙන්නේ හිටියට අභ්‍යන්තරෙන් ඔයි කිය වැට තේරමක රන්න පුරුවන්නේ මනසිංක රන්න පුරුවන්නේ අගේ මනසිනුත් එබඳ දෙයක් නොකරන්න තැන පින්මත් සූජූච කියන්න තැන බලන්නකෝ එක ගොච්චරය හතයනකක්ද කියලා අපි හිතන් හිටියට දැන්ල්සාමාන මිනිස්සු ලෝකේ අපිට හොයාගන්න බෑ මසිල්වත්ද ගුණවද කියලා බොහම හැසිරන් වලින් බොම හොඳදයි නමුත් අපි දන්නේ මනසිං මනුස එකක මරන්න පුුව ම මනසිං අනුන්සතු දෙයකට ආසා කරන්න පුළුවන් මනසින් තාව කෙනෙක්ට වෛර කරන්න පුළුවන්. එන්නම් මේ මනසිං සිදවන කර්ම පාරණය කර ගඩ දක්ෂ වෙන පුද්ගලයා ය සූජෝච පුද්ජරෙක් ස එන ඉහලා තත්පය පංත්න සක්කෝ ජෝච සෝෝ සෝච සෝච පුද්ගලයක් වඩුවයි. ඒන්නේ මේ දැම්ම නිවන කරා යන මනුස්සෙකු සකෝ උජ සූජූවැනි ගුණියන් වලට පත්තලා මදී තවති න ගුණට එකක්කයටට හදා ගණඩ ඒ ඔක්කු මේ එකතුව තමයි ව්‍යවබෝධය කලක. ද සච සූච වඩවන කීකරවැෙන්ඩවන පින් වත්න්නේ දැන් එතන ද මේ කීකරවැෙන්ඩකි වෙන මනවටවත් නෙමයි දැන් ඔබට මට යම්කි ධර්මකාරණනාවක් දැනගණඩ නං අපිට මේක කියල දෙන කෙනෙක් වේවා ඒෙන කවුද අදාල නෑ ඒ කියල දෙෙන ධර්මකාරණාව නිවැරදිදි කියලයි බලටුවන් නිවැරදිනම් මාම මෙතෙක්කල් තරාසිටි මතේ වැරදි කියල පිළිකඩ පුලුවන් කීකරකමක් මට තින්ට ඕ ය සමහරය කලින් බැසගත්ත මතවලින්න්නවා ඒ ඒ දැඩි බව නිසා එයට කීකර වෙන්න බෑදහමනඟඒ කවුරල අපි කියමමුකු. හද කියල දුන්නයි කියලාල අපිතමකු කෙනෙක් කියලා දෙෙනවාම ඔබම නිවන්දකිල අවශ්‍යයි නං දෙැන්ඔය කෙනෙකායක ර්ඩුවෙන එක නවත්තලදදාන්න නොේ ඔය හිතේ ෝන්තරතියාගෙන මං යනාපායකගේ පවායකගගයින්න ඒවගේ මෝඩ ප්‍රකාශ කරන්න එපා කියලා කියන කොට ඇයිඒම කියනට ම තීරණය කරන්න ඔයාදමට ක්ඩ දෙන්න කියල නිස්සාවානද. උප දෙෙස්සෙන්න්න හදනකොට කියන ඒගුල අපිට කන්්ඩාදදිි දෙෙනවාද කියලා. ඒන විදිට යටට උපද දෙදන්නා ට ක්ඩාදිින්න දන්න ඉටුටහොේ උප නොදී එක පින්වති කෙනෙ ක්ඩාදින්න දෙනක හිතන්ඩක කණ්ඩ දුන්නු තින් එ වැසිකිලියනකොට ඉවත්වෙන ආර පෝෂක දිරෙකුතුනක් වෙනමක අන්දිින්ඩ දෙනවයි වැතිහරි සාමාන්‍ය වැඩදේ ලෝකෙ එතුක ඉටඩ කොච්චර පත්මද කෙනෙ උපදෙස් ලබා දුන්නුත් ක්ඩා දිදට වඩා හැබැ කණඩයමක් කින්ම ලෝකයේ ලංකාතමයි ගොඩා කියම කට්ටිඉන්නේ ට ක්ඩා දින්නද දෙන්නත්තංන් අපට උපතෙද දෙන්නත් තෙට පා කියනවා හොඳයිද කණ්ඩා දිින්න දෙෙන්ඩු දන්න නෑ කියලා අපිට උපෙත්සෙන් ඉන්න කලයාන මිත්‍රය කටපිය ගත්තුත් අපිට කණ්ඩාදින්න දුන්නට වැඩිය පාඩුවක් නැත්ද කණ්ඩාදි නොදුරන්නට වැඩිය පාඩුවක් නැත ලොක පාඩුවත්ති පින්වත්ී පෙන්වා දෙන්න වරදක් නං කියන්නේ හොඳ දෙයක් නම් කවරුනත් කමන්නේ බො හොහදයි බොහො මෑනවී හසි හොද මට කියලද නොබ්මට හොද කියලාදුන්නේ. ඇතම් බෝම් කාලකින්මං ඒක දැන ත්තේ ොක් ස්තූතියිකොට පින් මල කොච්ච සුන්දරයිදි ගනුතුරුව. පින්හත නිවනරා යන්ඩ අ වශ්‍යන ඔබල මේ ගුණු එන්න වෙනවා දෙඒ වනට මාර්ගඵලයක්වත් ලබන නැත්තං මාර්ගයක්වත් පලයක්වත් ලබ නැත්තං තව කෙනෙක් කියන කාරණාවකදී එනම් මම තමන්මනි වැරදිවෙන්නඩ බැහැනෙ ඒ කාරණාව පිරිිබඳවත් සොයා බාලන්ට කල්පනා කරන්න ඔ අපට යුතුකමක් තියෙනවා. ප අනුන්ගේ වචන ඒවිදියට පිළිගන්න සෝචකම ජන වචන කිය කිවහම පාප මිත්‍රයන්ග වචන කියෙනෙක නෙවේ එකන කල් යන මිතරය වෙන්ඩෝන කියලදනද හපත් දෙයක් වඩවන යක මුදු පුද්ජලයෙක් පංවත් මේ තද පුද්ගලයෙක් වෙන්න වෙන්න ඇතුව කටයහිුතු කරනකට වතාාවත් පල තමන්ගේ සිත පාලනය කරගන්න වැඩ පිළිට මුරුදුතු ලෙස කරන්නන්නේ එක රළුව එක කාගෙන ඒ රන්්ඩු වෙලා කරන වැඩක් නෙමෙයි දැන් කෙනෙකන්න පුළුවන් ඒ මුරදු භවක්නෑ අපි මුොක වත් පිළිබෙත් කරත් අපි තමක නළුවක් යමදුවත් මේ හරි තද බවකින් කරන්නේ මුරු නෑ බැන බැ නිතර දොස්කී කිය මන්තමයි මේ හමදාම කරන්නඩුව මටත් මේකි පාවෙල තින ොන කර ඇද මන්ද එහෙම නෙවෙයි. ඒ කරනකුට සතු ටින් කරන්නේ මුරුදු පුද්ගලේ. වගේම භහවනාවට වාඩ වනත් සිල් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් යොවෙන් සිද් වුන ඒවහර මුරදු ලෙස මයි පිගන්න පින්වති මුරුදු වී තු කාරණාවල තමයිම මරදදු ඩ කෙලකන් ඒවගේ ම සුවදායක කතාබස් ඇතු බොම සුහදව පිළිසඳර කතා ඇතිව සතුටිං ඒ දමමාන තුම් පිළිවවෙත් පිලනට කඇතුවන පුද්ලයා මුදු පුද්ලේ. ඒවගේම තමයි නීතමා බව නීතමානිෙන්න්න නීතමානී බවත් මේ සඳහා කරන්නන්න වැඩක් මොකට දවබෝධය සඳහා අනතිමාන මේ මංහවල් ජාතිය හවල් කුලේ මේ හවල් නම මගි තියෙන්න්නේ කිය කියා අනුම් ඉක්ම වල හිතන් ඇතික දැන් ස්වාමීන්හසේලාට පැවිදි වෙනකොට නම වාසගම ඔක්කොම වෙනස් කරනේ ඉරි පසේ ම හවල් රජිරුවන්ගේ පුතාමං සිටිතුමාගේ පුතා ගිකාලහිට මේ වගේ තනතුරක මටම මේගේ දැනුමත්තිව මට උපාදිමිචර තිබ දැම්ම ී පරිද මහනු චක්කන කියෙනීම මටමතන එකකෙව කියන්නඒ වගේ මේලාමක අදහස් ඇතිකරගන්න නෑ නහත මානයකම කිය කිය අනිතිමානය ගුණයක් ඇතිකරගන්න පින්වත්බලනේ ගුණ ඇති විශේෂත්යදර පුකුසාති රජතුමා බුදුරජාණන් වහන්සේ හම්බවෙඩ එනකොට බුදුරජාණන් වහන්සේත් මට වඩි වනේ තුර කුටාගාර ශාලාවේ විශාලා මානුවර ර වහස හම්බේ නිෙවාන එතකොට අ භාරගව කියන කුම්බල්කරුුවගේ කුඹල්හලේදී බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන තුරු කියන්නේ නෑන පෝකුසාතිරමේ මං බුදුරජාණන් වහන්සේ කියලා. ර ඒ වගේ අවස්සා කීපයක් ගැන පින්වද දේශනනා හම්බෙන ඒ ස්සානට දැර තුම්බ ජට්ලියන් දමනය කරට වැඩි වෙලා ේද ගිනිහල්ගේ දුන් මත වැැහි කියන එන එතමානකමමජාතිගෝත්‍ර වශයෙන් අනිත් අය ත් කරල කතා කරන්න පෙළබෙන්න්නේ නැතු. අ සැරියුත් මහරාතන් වහසේ වරක කියනවා වගේ ඉන් ොම්මන වගේද කියන වහන්සේ එක තැනක දේශනා කරනවා මේ මම සැඩල් දර්වෙකුට සමානයි සැඩල් දර්වෙකුට සමාන සිතින් තමයි බුදුපාණන් වහන්සේ ඇතුළු මට වඩා වැඩි මහල් භික්‍ෂූ වහන්සේලාළඟ වැඩ ඉන්න හිතන්නකිය. හිතන්නක දම් ධර්මසේ නාධිපති අග්‍රශ්ාාවක. ඥන්තයන් අතරාග තැන්පත්පෙච්ච ඒ උතුමන් වහන්සේ සැඩල් දර්වයෙක් වගේමං වැඩිට ස්වාමින් වහන්සේ ස්සරහ කියලා කියන කොට එක මොන්න තරන් සුන්දර කතාවත. පින්වති අර නිවන කියන සාන්තපදයට එකතුවෙන්න කැමති පුද්ගලයට ඒකට සදුසු වැඩ පිරිවෙලක් නෙම කියන්නේ එතකොට ඒ වැඩ පිළවෙල ඇතුළේ තවත් යන මනවාවද සතුස්සක සන්තුස්සක සන්තක තුස්සක මෙ තමාන් සතුෘතියන දේවල්ලින් සතුට වෙනවා. අයම තමන්ට නැතිව ගැනහිත හි සතුටු වෙන්නි නෑ ඔ සන්තුෘට්ී චකත සන්තුට්ී චකතංයුතා කරහෙම් කියන් පින්මත්ති මේ තමා සතුතියනදයි සතුට වෙන ද මෙත භක්ෂ හන්සරන ේශනා කරන්න පිඩ පාතේ වඩිනකොට මේ සිවුරු ලැබෙනකොට ගිලම් පස ලැබෙනකොට නවා තැන ලැබෙනකොට ඒ දැන් මේ බහුද නෑ මේ දුන්න දායකයක් කවුද මේකන වලදන්න බෑ හෙම කතා කියන්න තකොට මේ සිවරුනම් වටින්නේ තකට මේගේ සුදුසුනෑ මේක මට ඉන්න බෑ වෙන එකක් නැද්ද ඒවගේ කියලා හිත හිතා මේ නොලැබුණු දෙයක් සොයන්න්න නතන් අන්සතු දෙයක් සම්බන්ධයෙන් ප්‍රාර්ථනාවක් නෑ ඒ මෝතේ කොයිවගේද අද ලැබිලතියෙන්නේ මේ කාය පවත්තාගෙන මේ අදාල වැඩ පිළිවෙලට ලංවඩ පුළුවන් ස්ථානය කොයි වගේද ලැබෙන්න්න මොනවද මූලිකාවශ්‍යතාටික අවමටමඉංහල ෂ්ට කර ගන්ඩ යෙනවද ඉන් සතුට වෙලා ඉන්නෝ.ඒවගේම සූභහරයි. සූසේ පෝෂණය කරන්න පුළුවන් කෙනෙක්ෙන්ටඕන. සූභහර ගුණින් එත පිකති සමහරය දැමිත භක්ෂනාන්සරන්නේ දේශ කරන්නේ. පිම දම් පිළිගන්නු හම ඇල්හාලෙ බත්තෝනී ම මස්සාහිත බත්තෝනි එතකොට දැන් අපිගේමුකෝ දෙ ඇතැම්ිට අටවාචාරින් කියන ඇල්හාලෙ බත් මස්සාදය දීලාදානය පූජා කර සමාරට මදිඒ එක හරිියන්නෑ වගේ අසතුට හිතක් ඇති කරගන්න සමාර්කෙනෙක්. අගේ වගේ දැන් සතුටු වෙන්නේ නැහැඒවගේ පහ පෝෂණය කරන්න අමාරුයි ඕ දඩ පොඩිහාම් දුුන්ට වනම්මට හරිියන්න වා මේ පූජා කරන දායකප පහුසයට පත්වනවා පින්වතියාන් ඒ වගේ සුභාරගුණය කියනෙ හරි වැදගත් බලනකු නිවන්දකින්න කැමති පුද්ගලයකින් මෙමගේ තමන්ගේ කය නඩත්තු කරගෙන බොහොම සැහැල්ලූ පිළිබෙත්වල ඉන්නවට කියන එක එක දක්ෂකමක්නන හැමෝට නිවන්දකින්න බැරි ජාපීතම ඒ රටවල් වලට වැඩි හාම ගම්ලට වැඩිහමේ ංන්නලට ටාවේනික දානමාන වල දඩ වෙනවා ගන්නලට ටාවයනික උස්ථාවට ඉන්වෙනවා. එතකට මහ කැෑවර වැඩි හම සිවුරුදැ තු සිවුර පාත්තරේනේ ඉති ඒවගේ අප විතර උත්ේෙම සිවුරක් එක සෝදගෙන ඇතැමිට එක සිවරක් පි ඉඳවෙනවා එතකොට මේ වගේ යමය පහසුතා විදිහටව දකි නැතුව ඒවා ඒ ඒකම පහසුවක් කොට හිතන එක සුබරයි. එහි තන්නුකෝ ඔබේගෙදරට කවරුවර ආබහම ඒකහල දුන්නම් මම තේබොන්න නෑ මම් බොන්නන්නේ ටියකක් තමයි බන්න ක කියලා කිවත් ොකොච්චර පසු පත්වවද ය පෝෂණය කරඩ මාරුයි යයට ටයක කියෙන දුන්නට පස්සේ මේක සීන පොඩ්ඩක් වැඩිගේ මේකොට මති වගේ පොඩට අඩු කරගෙන බේද තින් හරි කරදරයි. එක්ක යායඒක මුකද බොනන්නේ නැයි කෙන ප්‍රතික්ෂේප කරන්න ඕන එම නැත්තං දුන්න දෙයක් බිලයන්න ඕන එමනි ඇත්ත අනි තර කරදරයිනි? ම බලන්නකු සමහර තැනකට ගේපුහම. ඒ අගෙන් තියන කරදරේ ඒයි නඩත්තු කරන්න තින අපහසුතාව. පින්ගත ඔබ නිසා මම නිසාකාට්වත් අපහසුව ඇතිවවෙන්නත්න් කොච්ර හොඳයිද. නිවන ෝදේසා පුරන් වඕන පිළිබේ තක්ෂු බර කියන්න. කොච්චන අපහසුතා ඇති වනත් ප්‍රසන්න මුහුණක් ඇතිව ලැබෙනදෙන් සත්‍ර වෙලා මිහිර වනත් මිහිර වුණනත් සස්වල් පොනත් ගොඩක් වුණනත් ලැබුණහම දේවල් සාමසිතින් දරාගෙන ජීවත්වෙන පුුවන් කෙනෙක්ඒ සු හර පුද්ගලෙක් එතකට පිරිස වුනත් දැ දායකව අතිහිතනවාන ික්ෂට නව දාරන්නේ න් වන්ේ බොම සු රයි උන්හන්සසිෙන් ප කරදර යන්න නසෝන දෙකින් සාතුට වෙනවා කිය ඒ දායකටත්තක පහසු වෙනවා ඊළඟට පින්වත්නී අප කිච්ච අප කිච්ච කිච්ච කෘතියන් අප අඩුයි ටිකයි වැඩඩු ඉදම් බලන්නක සමහරවිට සමහර නොඒකුත් වැඩදාගෙන නිවන වැහිල තියන්නේ. ඒ වැඩවලින්මයි. දේශනාව කියෙනවා කම්මාරාමතා බස්සාරාමතා සංග නිකාරාමතා බසාරාමතා කම්මාරාමත කම්මාරාමතා කිය නොඒකුත් කටේුතු කර්මාන්තතින නොයෙකුත් දේවල් භික්‍ෂටා දාල නැති. නොයකුත් කාරයන් එ එඇතන පින්වත්ෙන් අදකාරය පිහිතමමුකු ැ විහර විහාර ඉදිකිරීමම් බගේ දේවල් පවා දායයික දායිකාවන් දායකත්්‍ය දරුවට ඒ කලමනා කරණය කිරීම භික්‍ෂූන් වහන්සේ ලාවෙතම් පැවිරිලා වගේ සංස්කෘතික හැඩයක් ඇවිල්ල තියෙනවනේ නොවත් පිකතිේ භික්‍ෂන්ට ඇතිතඩක් නේනි විහර විහාර කර්මාන්ත දායකැක් වැඩක්. එක මෙන්න මෙහමයි වෙන්ඩෝන කියලා කියන එක භික්ෂෝග වැඩක්. එතකොට ඒවගේ දැන් එහෙම ආරාමික දේවල් නොයෙකුත් දේවල් නොයකුත් වැඩ වැඩි කරගෙන නොයකුත් කටයුතු වැඩිරගෙන හිටියුත්තෙම නි තමන්ට විවේකී මනසක් ොයාගන්න බැරිවෙනවා නොයකුත් කර්මාන්ත වැඩි කරගත්ත්හෙම බොම අවමකර්මාන්ත තමයි භක්‍ෂෝ කට තියා ගන්නගේ මොන අවමකර්මාන්ත කියන්නේ නියබතුරක් අපපාගන්න ඔය කෙස්ස බාගඩ සිවර පිරිසිුදු කරගන්න පොඩිවැඩි එකත්වය ඉන්න කුටියි පිරිසිුදු කරගන්න ය මළුව අමත ගන්න ඒවගේ පොඩි වැඩිගත්ල ලොකු වැඩනෑ ලොකු කටයුතුනෙ හැ ඒවගේ තමයි සල්ලහුකබුත්ති සැහල් ඇතිවී යුතුයි. පිින්මත්න මේ සල්ලහක පුද්තිී බවනත්තන් මේ සැහැල්ල පැවතුන් ඇති බව නැති වෙලා ඇන්න මොනවඋනහමද බහු පාණ්ික වන හම. ගොඩා බඩු තිබහම අපිහිතමක භික්‍ෂුවකට මේ ආවාසගේහින් ඉවත්වෙලා වෙනආවාසකට ගේකට වඩින වනං තුන්සිවරයි පාත්තරේ ගත්තාහම වඩින්න පුළුවන් කොච්චර පහසුයිද. හොනතරම් සරලයිද. නමුත් අිතමක ලොියයක් ගහන්නට පටවාග ු වනම්. සරලක හොච්චර නැත වෙලාද එනං මේ දැන් දේශනාව කියනවා මේ දිසාාව කියදල භික්ෂුවක් තාව දිසාාවකට වඩනොකට දායකුන්ට එන්ඩි කියලා හසි කර උස්සගෙනයන්න නොයකුත් බඩු මුත්්පු තියව වන ඒ භික්ෂ සල්ලවක පුෘත්ති කෙනෙක් නෙමයි සැහැලු කෙනෙක් නෙමයි ඒද පින්වත්න සපත්ත බහරෝ සකු නෝවිය ආකාසය කියලා දේශනාව කියවා පියාපත්වල බර පමණක් ඇති කුරුල්ලෙක්වාගේ භික්ෂුවක් කියලා කියන්නේ පැවිදි ජීවිතය ගත්ත කරනකට එබඳ සැහැලූ බවකින් සැලූ හිතකින් ආරමික දැඳුනත් කෙනෙකුට ඉතිෙන පුළුවන් භික්ෂ වහන්සේලාගේ පරිහරණයට නොයෙකුත් දේවල් දායක දායකා පූජා කරනවා. ඒවයි ආරාමට සතර දෙකින් වඩින මහාසංගේයගේ පලෝජනය සඳහා. හැබේ ඒක දැන්වඩින්නේ භික්ෂුවගේ පෞද්ජලික කාරණයක් නෙමේ පෞද්ගලික වශයෙන්. භික්ෂක පරිහරණයට තියෙන්නේ මේ අටපිරි කට අයත් කොට අෂ්ටික විතරයි තකොට ඒටික පමණක් අරගෙන භික්‍ෂුවට වඩින්න සිද්ධ වුණුත්තයෙන් බැහරට වඩින්න පුළුවන්නන්. අන්නේ ඒ එකතම මේ කතා කරන්නේ ස සල්ලවක පෘත්ති පෙන්වති මේක ඔබේ ජීවිතකොලටත් හරි වැදකර මනුෂ්‍යයක් පිදිහට මේ බෞතික වටපිටා ඇතිෙන නොයෙකු දේවල් හිතින් අල්ලාගෙන ඉන්න තාකල් ඔබ මොන්න තරම් බරකින් දෙ ඉන්නේ ඒගේ සන්තින්ද්‍රිය වේතුයි මේ සඳහා මේ සාන්තපදේ සාක්ෂත් කරගන්නඩම් සතිීද්‍රිය වෙන්ඩුවන සාන්ත වූ ඉන්ද්‍රියන් පින්වත්න බොහෝ දෙනෙකුට ඉන්ද්‍රියන් සාන්ත කරගන්න බෑ අසාන්ත අධාන්ත වූ ඉන්ද්‍රියන් යනම කදම කියන්නේ ඇස කන නහය දිවශරීරය මනස මේ කියන ඉන්ද්‍රියන් රාග දේශ මෝහ පස්සේ දුවර වනන් කැමති කැමති රූප පස්ේ දුවර වනං කැමති කැමති ශබ්ද කැමති කැමති ගන්ධ රස පහස්ස සිතිවිිලි පස්සෙ දුවන වනම්. ඒ ඉන්ද්‍රී සංවරනෑ අසංවර ඉන්ද්‍රිය නිසානේ උබයිමමයි මෙචර කල් සංසාරය රක්ගෙවේ ඇවිත්ද. එනම් පින්වත්න ඉන්ද්‍රී සංවරකම කියනෙ එක ඒ තරම්ම වැදගත්න අබෝධයට. එම් කායන සංවොරෝ සාධහු සාධූවා ජාය සංවොරෝ මනසා සංවුරෝ සාධූ කියලම් කිවේ කය වචනයේ සිත සංවර කර ගැනීම රම්ම යහපත් නිසයි පංවත්නි සාන්ත වූ ඉන්ද්‍රියන් ඇති බවඒ වගේම නිපක නිපක කියල කියන් නිපක ෝ කියල කියන පොම පණ්ඩිත ප්‍ර්ඥාවන්ත ඥානවන්ත බවක් තියෙන්ටෝන ප දැ ඇයි ඇබ මේ සිල්ලා රක්ෂා කරන ඇයි මේ මෙසි ුරු පොර වන්නේ ඇයි මේ ආවාස වැඩයින්නේ මේ මේ නොයකුත් ආකාරය දෛනිකව තමම් පරිම බෝජනය කරන වස්සූ ස්ථාන පුද්ජලයන් තමන් ඇසුරු කරන මේ හැම ගනුදනක් තුළදීම අවබෝධයෙන් බලන්න පුළුවන් ජෝනිසෝ මනසිකාරයෙන් ගත කරන්න පුළුවන්නං පින්වත්නී ඒ තමයි උතුම්ූ නිර්වාණබෝධ කරන වැඩ පිළිවෙෙන. දකින් නෝඩි විදිහට තමටද දකින්න පුුවන්කම අපගබබ පින්වත් අප ගබ්බ අප ගබ්බ පගබබ ප්‍රගල්බ කියල කියන ප්‍රගල්බ නොවීමයි අප ගබ්බ කියල කියනවා. ප්‍රගල්බ කියනමකක්දසාහසිකයි ඉගරු සරුබ වන්න අකාරුණකයි. අන්න ඒවාගේ ගතිය. ත අගේෙ ගති නැතිකමයි අප ගබ්බ කියලගෙන හිම වෙන්්ඩෝන. පින්වත්න ධර්මය කියනවා අටවාචාරින් කියනවා මේකාය ප්‍රගල්බයවා ප්‍රගල්බය මනෝ ප්‍රගල්බය කියන මේ ප්‍රගල්භයන්ගි දුරුවෙලා කටයුතු කිරීමත් නිවන් සඳහා කළේුතු කාරයක් කියලා. දැ බලඩ දැ දේශනාවේ පින්වත්න පැහැදිරිි කරනවා මේ සාවාමින් වහන්ස වැඩඉන්න තැන් වලස් එ වගේම සිව්ුවන පිරිස වැඩඉන්න තැන්වල බද්ගලය ඉන්න තැන්වල බෝජන සාලාවල ගිනිහල්ගේ නාන තැන පිණිසු ෑන තැන මේ ආසට පිවිසෙ ැන නොකු තැන්මලඳල සමාන්ට කයි ඕන නැ්දේවල් කරනවා ඒ එක අපහාසුවට පත් කරනවා දෙැන් සමට කකුල හපපනවා ඇතැම් විට අපිකීමකු පිරිස ඇස්සලයිඉන්න තැන දැ බෝජන සාලාවකීමකු වැඩීටියට ආසන දෙන්නේ නෑ. හරි සහසිකයිනේද හරනපුරුයිනේද එතකොට පැම් පහස වන්න තැන ඒ ක්ති යන ික්ෂෝ කියල්ල බලහත්කාරයෙන් භාජනාරගෙන පෑන්ම් පහසුේනවා කයින් දුරල ික්ෂික ඩවෙල ඉන්දෝන. ඒ කායිකව පහස ඇති කරනවා. එතකට බින්ංවත් වාජසික අපහසුතා දෙහර මේ වඩිනකට පෝලිමට වන්නකොට බලහත්කාරෙන් පොලිමටාක්ක ස්ාන වචන උුත්න යකුත් කෙලිකවටකන් කරන්න පුළුවන් නයගුත් ප්‍රකාශනකුත් කරනවා නසුතුසු වච්චන ඒ පිරිසිල්න්න තැන්වල කතා කර කර. වෙනත් ස්වාමීන් වහන්සේලාව අපාසුතාවලට පත් කරනවා. සහසිකයි පින්වති මානසිකවත් සහසිකයි සමාරු මානසිකව සහසිකවෙන් අනිත් අයට නෙවෙයි තමන්ට කාමවිතර්ක දැන් අ අපිත මුක දැන් නොයකු ත්‍රරාගාධී සිතිවිලි මවාගන්න එක ඒවා තමන්ට න හානිකර අන්න නම්ම මනසසාහසිකයි තමන්ගේ පැත්තට දේස සිතිවිලි ඇති කර ගන්න එක තමන්ටන පාඩු මනස හසිකයි තමන්ගේ පැත්තට. කුලේස්ු අනුනු කිද්දෝ මේ ික්ෂුව ැමි වදකින් අවශ්‍ය පුදගලයන් පින්වත් ම දේශාව කරලති විශෂෙන් භික්‍ෂුණහසටන බුදුපියාන් වහසමේ කරණ මතිත සුත්‍රී ගැුවු. එතකොටේ ස්වාමන් වහන්සේ ලට කියල දුන්න මේඒ කුලයන්ඒආරආරදායක මහත්තයා මේ මේී දායිකාව මේ උපාසකය මේ උපසිකාව පිමිසි උපසේදන්න අපි ආරාමය ඇතල දෙන්නේ කියලා ඒ අය සම්බන්ධෙන් බැදීමක් ඇති කර ගන්න්ඩපා කියලා එක පින් අත්නී හරිට කිවුත්දැන් එගොල සෝක වෙනකොට සෝක වෙනවා ඒගොල්ලො සතුරින්ගිනකට සතුටු නගේ එහෙම ගිහිජීවිතය යාලු යාලෝදැෙන් ඔය දුක්කන ක්‍රමා දුක්කෙන්නම් ඔයා සතුටි නට මට සතුරු එහෙම බැඳීමක් දායකය භික්ෂ තරනෑ බුදුහගුර ඉතා පැහැදිව දේශනා කලානේ මොකක්ද භික්‍ෂූට දේශනා කරනේ මේ හිතර දම්පැම් දෙන උපස්සාන කරන සි උපසයෙන් සංග්‍රා කරන දායකයාට මොකද කරන්නකි වෙනනිච්චමා මිස දානතු නිත දන්දන පුද්ගලයට කරවත ධම්මදානය. ධර්මගානයෙන් සංඝහ කරන්න. තේ සම්පච්චි උපකාරතතු ට උපකාර පිණිස. යි රිහට වෙනමකුත් කරන්න කියනෑ. එන ඒඒ දාකයන්ගේ පවල්ලුවට බැඳදිිලා අයට ලෙඩදුක් කරදර ුණ හම නිතර ඒ කාරණ සම්බන්ධ යාලට වල ප්‍රශ්න ඇ උනහම තුර බලව පුවාම වි න්න නිතරන තර කැපපු වෙලා ඒ දායක බැඩටික භික්‍ෂෝ කර හහිටියොත් තමට සසරින් ගැලබෙන්ඩ වෙෙන අද වෙනකොට දැන් අදා පේ රටේ වඋනත් බරන්නක ොඩක් විහාරයට ගොඩක් උදව් කරන දායක බලාපොරොත් වෙන වනේද එයාගේ පවුලේ ඇතහරි මලගයක් කොත් වාමීන් වහන්ස වඩින් ෝනේ තෙටවගේ ඒව පින්වත්නී ඒ භික්‍ෂෝට තියන සම්බාධක ඒ එයට මොනහරි නීතේ ගැතුලුවක් කොත් මේ භික්ෂූන්සේැද ඇත්ල බේරගන්ඩෝන. ඒ වගේ නොයකුත් ආකාරේ සමහරම වැරදි කරලායිනවන පන්සල මුදුර පොලිසිර කතා කරලා බේරග්ඩ ඕනේ අපමි පන්සලේ චෛත්‍ය හදර තිනවා අපම පන්සලේ ආවසගේ කටි හදන්න අපි උදව කරලා තියනවා ඒක හින්දා සාවාවින් වහන්සේමේ යිසි හත්තර කතා කරලා මේ වරද කර පුතා බේර ගණ්ඩෝනන්ගේ වගේ ආකාල්පවල. එඇතැමට එහෙම දෙවලට කතානො කරයි කියලා සාමවින් හන්සත එකක අමන පෙලත් තිරමිනිස්වීන්ව ලංකා නතර. එතකට ඒ වගේ අනවශ්‍යයි. ඒදායක මත්තයාගේ හදනවා වහලට බඩු ගේෙන්ඩියනවා ස්වාමන් හසෙතෙන් ඕන බඩමි අඩුරගන්න මුදලායි කකාතා කළඒ අනවශ්‍යයි වැඩේ. පින්වතියාන් ඒ වගේ මේ නොයකුත් කුලයන්හි පුද්ලයන් කෙරේ ගිහයි කරේ නවශ්‍ය ැදී ඇති කර ගැනීම. නොක්කළ යුත්තක්ඒවගේ පැදිලි කරනම නචචකුද්ධන් සමාචරය කෙන්චියන ව පර උපවදයු. පින්වී සිතන් කයින් වචනයෙන් බො ලාමකවෙච්ච හැසිරී ඇති කර ගන්න නෑ විඤ්්‍යූ පරය උප්‍රවදයුම් මකද මේ නුවන ඇතිය නුවන ඇති අය හෙලා දකිින්. නොනඇතියි අගේ නොකරන ප්‍රතික්ෂේප කරන්න සුළු වරදක්වත් කරන්න ිපා. පික්මති දෙන් අල්පූ වරදක් වුණත් ඒ නොනැතේ අතර එක අගේ කරෙන් නැති එකක් නම් ප්‍රතික්ෂේපන එකක් නම්? ඉගලවෙන්න එක වි ප ප දෙ වි් පරය උපම දෙයුම්. බො නුවනඇති පුද්ගලෝන්ග තමයි අපට අපිව වැැ ගඩවෙම් මොඩියගෙන් අපි බලන්න ගපපු හම මොඩයන්ගේ ඇස්වලින් අපි බලන්න කිපු හම අපිට අපේ ඇත්ත පැත්ත දැක්ගන්න බැරිවෙන. ඒ වි පුද්ජලය ප්‍ර්ඥාවන්ත පුද්ගලයෝ තමයි අවබෝධ කරගත් උත්වමය තමයි වැරදි කරන පුද්ලයා දෙෙේ වැරදිවිදියටට අ යහපත් පුද්ජලයා දෙෙස හත් දිහරත් බලන්නේ පිින්මතිදැ මේ සාන්තපදයට එකතුවෙන්න කැමති පුද්ජලෙක් ව මේ ආකාරයට වැඩ කරන්න ඕන මෙ මේ විදිහට භික්‍ෂුව ගාවේ ගුණටික තිබේ යුතුයි මේ විදියට දේශනා කරලා ඒ දෙවියන්ගේ අනතුරුවලින් ආරක්ෂායම සඳහා පිරිතක් විදිහට භික්‍ෂූ වහන්සේලාට මේ දේශනාව තවදුරටත් අර්ථගන්නමින් ඉතිරින් එහාට නොපෙනන්න පෙනනැසිල් දෙනාට මෛත්‍රී සිතින් මාසය කිරීම් පිරිිබඳ ව ගන්නවා. සුකිනෝවා කේමිනෝ හොන්තු පින්වත්දි දැන් සුකිනෝ කියන්නේ සැපේෙන් ඉන්න පුද්ගලයාට එතකොට කේමිනෝ කියලා කියන්නේ බය නැති උපද්‍රව නැති පුද්ගලයා. පින්වතිදැේමක් ෂේම පුද්ගලයෝ චේමවන්තයෝ කියලා කියන්නේ රාතන් වහන්සේලාට ට බයක්ක් නෑ උපද්‍රවනය සුකිනෝ කියලා කියන්නේ. සුකිිනෝ කිය කැන සැපයගන්න පුද්ගලෝ ඇ කේවිනෝ කියන්නේ. ඊට වඩා විශිෂ්ට තත්ත්යක්. ඉන සියලු දෙනාම සුකිනෝවා කේමිනෝ මේ අය සැපවත්ත්වා සැපවත්වා සැපවත්ත්වා හම ලෞකික වද. ලෝවතුරු ලෙසද අවබෝධෙන් මේ ඇත්තුෝ සැපොෝත්තුව එත්වා කියර ප්‍රලාාර්ථනාවක් සබබේ සත්තා භවන්තු සුකිතත්තා පින්මත්නී අපිට සුකිනෝවා කේමිනෝ කියන එක විස්සර කරන්න පුළුවන් කායික වසයෙන් ලබන සැපත සුකිනෝ විදිහටත් මානසික වසයෙන් ලබන සුවය මානසික වශයෙන් ලබන සුවයනේ ශේමිනෝ කේමිනෝ කියන දත්වය දක්ක යන්නේ එතකොට සියලු කෙලෙස් දුරු කරගත්ත උත්තමෝ මාංසිික සුවෙන් සැසනෑ සුකිතත්වා සුකිතවෙත්වා සුකිතවෙත්වා ස මානසික සුවයට සුකිත කලකිෙනවා. එහනම් කායක සුවයට මෙන්ම මාංසික සුවයටත් පත්වෙත්වා. සීල සත්වයෝ සැපැඇත්වෝ වෙත්වා සූපත්තු සිිත ඇත්ෝ වෙත්වා අන්න සබබේ සත්තා සුකිනෝ හොතු සුකිතත්තා හොන්තු ඉතරණ ඒ කතාවතාව මේ කියන්නේ. යිකපත්වෙවා මානසකව සූපත්වෙවා. මයිතයේ පුරදු කරන හැට ඒ කේචි පාන බහුතත්තිී තස අවාතාාවරාවා අනවශේසා පංවත්නී යම්කිසි ප්‍රාණත පානත පංවත් මේ ආශවාස ප්‍රශ්වාස කරන මේ පංචස්කන්දයකින් යුක්තාය පාන භත යයි පාන බහතත්ති එවගේම එක පාන බොහුතත්ති යම්කිසි ආකාරයක මේ ප්‍රාණයක් ඇති ඉ පංචස්කන් දෙකින් හටගත්ත සත්්‍යය ඒයි ඇද්ද ඉස්සරු දෙනාම එකතු කරල කතා කරන තසාවා තහාවරාවා නව සේසා පින්වත්න තසාවා තාාවරාවා තස කිව්හම මේ තන්නාව බය සහිත සත්වයන්ට කියෙන නමක් තාාවරයි කියලා කියන්නේ ප්‍රහීන කරපුය තන්හාාව ප්‍රහිීන කර පුත්තමෝ. රහතන් වහන්සෙල තහාාවරයි. එහ මේ කෙලෙස් හිතාය සහ කෙලෙස් රහිතය. එදට ඉතුරු නෑන. ලෝකයේ සියලු දෙනාම අයිති වෙලානේ තසතාවර කිව්වාම අනවසේසා ඉතුරු නැතුව ඒ සියලු දෙනාටම මෛත්‍රී කරනවා. ඒ සියලු දෙනාට මෛත්‍රී කරවා. කහොවිදියටද මෛත්‍රී කරන්න කිවේ. එකචි පාන බොහ තත්තිී තසාාව හාවරාබා අනවසේසා. සබ්බේ සත්තා භවන්තු සුකිතත්තා ඒ සියලු සත්වයෝ සුවපත් පෙත්වා සබ්බේ සත්තා භවන්තු සුකිිතත්තා. පින්මත්න ඒකේ ජිපාන භූතත්ති අසාවා තාවරාව අනවසේ ස දීගාවායේ මහන්තාාව මජි මාරස්ස කානකුතුලා බලන්න මේක ඇතුළෙ දීගා දිග සත්වයෝ කෞුදු මේ දිග සත්වයෝ. දීර්ග ශරීරය ඇති නාගයෝ තලගොයි වැනි සත්තු දීගහාවා මහන්තාවා මහත සත්තු මේ ඇත්ූ අලි යාදීකොට ගත්ත මහත් වූ සත්වයෝ වතුර නගින් ලොකු මාලු අමනුෂ්‍ය අතරත්ව නො මහත් අය ධනම රාක්ෂ වගේ අය එතකොට ඔය රාහෝ අසුරුව ඉද්‍රයාගේ කතාාවම කියනවා මහත් බොහුගේ එතකට පින්වද මහත් වූ සත්වයෝ මජ්්‍යිම කිව්හම යෝ ගවයෝ මිියු හරකූරුවගේ සත්තු. රස්සක කිව්හම ඒදීගවූ මධ්‍යස්ස වූ සත්තුට වඩා කුඩාය එතකොට අනුක කිව්හම සාමාන නැහැට පේ නැති අ වතුරේ ඉන්න පුළුවන් ගොඩවිිමත් ඉන්න පුළුවන් සිවුමාප බහාව තුූල රව්මය මාලෝ ඉබ්බෝ බෙල්ලෝ ඇනි සත්වයෝ. එවගේ ජ රස කානුක තුලා යින් අතර වෙන්න නෑ මේ මෛත්‍රත දුරටත් පතුරෝනවා පින්ගද බලනක ලෝක සියලු වර්ගේ සත්වය අලලා මෙ සිත පතුරෝන හැට දිිට්ටාවා ඒවා දිට්ටා. පෙනෙන අය එවගේ මුහදෙ පරෝතයෙන් සක්වලින් ඈත ඉන්න පේෙන් නැති අය එවගේ පේ සතයෝ ඉන්නවා දෙ දෙවියවරු යක්ක්ෂෝ අමනු සයෝ වගන පෙන ඉන්නවා. ගේ ේච දරේ වවසන්ති ආවිදුරේ මේ ලඟ ඉන්න ඉන්නවා දුර ඉන්න ඉන්න යි දුර ඉන්න ලගන්න කුවම පෙනනුනො පෙනන බොහෝ දෙනාම යිති වෙනවා. එතුකොට පින්වත්තිද දුරකිව් හම දුර කොච්චර දුරද මේ ලෝකයේහි සියලු සත්වයන් අතර. එවගේ බහතාව සම්භවේශීවා බහත කියනවා හට ගත්ත සත්වයෝ සම්භවේසිී කියල කියනවා හටගත්තේ නැති න මෞකුසක කලලයක බිත්තරයක ඉපපදෙන්ඩෙඉන්නය. ඉපදෙන්ඩින්නය සම්භවේසිී. පින්වති අර්ථකීපකින්යගේ දිරිපත් කරනවා. දැ ඉපදන අයට බුහතලේ සත් ඉප දෙෙන්ඩෙඉන්නට සම්භවේශලි සත් කියනවා. ම තවත් අර්ථයකින් කියනවා දැ ඉප දෙන්න්ඩින්න ැකිවවා දැම ඉපදිල ඉන්නඇතා ඉපදෙන්ඩඉන්නේ. එ සසර භවයෙන් බව ඉපදෙන්ඩ ඉන්න අය ඒගොල්ලො තමයි සම්භවේසිී වෙන්නේ. ගේ ඉපත් දිලා එතිින් භවය අවසන් කර පොයත්ය බූත කොටසට තමයි අයිතිවෙන්න කියලා හෙම අදහස් කරනවා එතකොට ඒ සියලු සත්වය හනම් ව කල්ලයට කලලෙන්න සත්පෙක්වත් කල රූපයක්ත් බිතරය කියන්න කෙනෙක් පත් විනාස කරන්න මෙතෙන්ට හිතගෙන අප කෙනෙක්ට බෑ. නැක මොන තරම් ඉහල තත්ත්යක්ද ඉලන්දැන් ගැබට පැමිච දරුවෙ ැවිච කලයක් විනාස කරනවා කියන ගඇතුලේ සිද් දෙවන ප්‍රාණ ගාතාකුසලේ මිනිසු නොද කියන පැත්. එක කරන්න බෑනනිවන ලාපොරොත් වන කෙනෙක්ට. එසියලු සත්්‍ය යෝසූ පත්වෙත්වා න පරෝපරනිකු බේත නාති මං්‍යීත කත්හචිනංකංචි න පරෝපරනිකු බන පරෝපරං පංහත්ම අනුන් අනුන් රවටන. අය කිසිම තැනක කෙනෙක් අනිත්තෑ රවට්ටන් නැතිවේවා. ඒ අ හෙලා නොදකීවා. සිතිංකයින් වචනෙන්. හිසි අන්නයගේ දුක කැමති නොවේවා. ්‍යාරෝසනා පටිග ස්ඥා න අන්‍යමං්ඥස්ස දුක මිච්චය. ්‍යාරෝසනා පටිග සං්ඥා දොස් පරොස් කියන ස්වභාවේ රලු ස්භාවෙන් ඒ ස්වභාවය දුරු වෙලා පටිග සඥ්ඥාර පටි ගැටින ස්වභාවේ ගැටින ස්වභාවය නැතිවේවා. න අන්්‍යමං්ඥස්ස දුක්ක මිච්චය. එතකොට එක නෙකාගේ දුක. එකනෙකාගේ දුක කැමැති වෙන බවට පත්වෙන් එපා. අන්‍ය මං්‍යස්ස දුක මිච්චේය. අන්‍ය මං්්‍යස්ස දුක මිච්චේ ය නේද නයනක්තිේ නො සර නාං්‍ය මඥ්ඥස්ස දුක් මිච්චේ. එකිනෙකාගේ දුක කැමති නොවේවා එටන කරදර වඩෝඕන මිනිසුන්ටරං මේ ජකා ගන් ෝඕන සාර්පයක් හන්් ෝන අපයි අන්ඩෝඕන කිරමිනිිස් විතන්න්නේ. එකිනිකා ගැන. තමගේ තරා කාරය දිහවත්තයෙන් බලඩ. ුදුසුකමක් නෑනිව වන කැමැති කෙනෙක් ගාව මාතායාතා නියම් පුතං ආයුසාඒක පුත්ත මනුලක්කේ. එකම දරයෙකු සිටින මවක් ඒ දරුවාාව ආරක්ෂා කරගන්න තමග ජීවිතය දෙවනි කරලා ඒ දරුවට ආශ ප්‍රාර්ථනා කරන දරුවෝ රහිනෝ. ගේ වගේ සියලු සත්‍යයන් කෙරෙහි අපරිමිතව මෙත් සිත වැඩියයුතුයි මාන සම්භාවය අප රිමානග බලන්නකගේ මෛත්‍රී සසාගත සිත දැන්ද අම්ම කෙනෙක් දර්ුවෙ කෙරෙහි බලාපොරොත්වන තත්වේ ලෝක සියලු දෙෙන කෙරහි බලාපොරොත්තුවෙන්න්න පුළුවන් හිතක් කහදාගන්න පුද්ජෙලෙක්ට කොච්ච මරීයිද. මෙත්තංච සබ ලෝකස්න මාන සම්භාවය අපරි මානං. අය බාධ නැතුව සියලු ලෝකයට මාන සම්භාවය අපරි මානං. මනස අපරිමිතව වඩන්න උද්දං අදෝචච තිරී අංච. පංවත්න උද් උද්හං අදෝච තිරී අංච. ඉහලබූ ඔය කාමරූ පාරූප කියන තුන් ලෝක ගැනයි මේ කියන එතකොට අදහෝච කිව්හමකට අයිති කාමලෝක හතරා පාය දිවියලෝක හය මනුස්සලෝකම අදෝච්ච කොට සිතියෙන් යටම කොට සිතියෙන් එතකොට තිරිය කියලා කිව්හම මැද කොටස එතමයි රූපී රහ්මලෝක උද්ධ කිව්හම ඩ අරූපී රහමලෝක ඒ සියලු සත්ත යෝම ඒ සියලු සත්‍යන්ගෙතම අවේරං අසපත්තං බලන්නක ඒ සියලු දෙනාටම බයිරයෙන් තොරවීම සතුරන් නැතිවීම වේරං අස පත්තං ඒ බව ප්‍රාර්ථනා කරනවා ඒ බ ප්‍රර්ථනා කළ යුතුයි තිට්ටන් චරන් නිසිනෝවා අන්න යම්කිසි තැනකයි ඉන්නවද තිට්ටන් ඉන්නවද චරං ඇවිදිෙනවද සයානව නිදාගන්නවද එහැම වෙලාවකම මෛත්‍රීසිති මෛී මෛත්‍රී දිහානපදවාගෙන ඒ මොහොතක මෛත්‍රී දිහානා ධිෂ්ාන කළ යුතුයි. පින්මත් ඒවා මේ ශාසනයේ ශ්‍රේෂ්ඨ වූතත්වයන් එක ඉහල තත්වයක් මේ ශාසනයහි ඒ ශ්‍රේෂ්ඨ තත්ත්වයක් සේට විහරණයක් කියලා බුදධී උත්. ම කිය තින. මෛත්‍රී දිහාන උපදවාගැනීම. පින්වත්නී මෛත්‍රයේ දිහානයක් දක්වා දවුණු කර ගත්ත කෙනෙ දිිට්ටිින් ජානුපගම්ම සීලවා. සිිල්වත්ත දිිට්ටිින් ජානූපගම්ම ආයිති මිත්‍යා දෘෂ්ටියයටන යන්නේ නෑ. සම්මාධිච්චයේමයි දස්සනයන සම්පන්නවා. නිවැරදි දර්ශනයෙන් යුක්තව. කාමේසු විනයගේ දන් කාමයන් ි න ගන කාමයන් ගැලීම තොරව. කාමැන්ගැලී මතඇරලා දලා. කාමයන් කෙරෙහි තන්නාව නැති කරල දාලා. පින්වතිද කාමරාග පටික යන තත්වයන් දුරු කරනවා කියන්නේ. මේ අබෝධි කොච්ච ස්සරහක ඉල්ලද. ඔහු කවද නැහි ජාතු ගබ්බ සේයන් පුනරේදී. නැවත ගැබට එන්නේ නෑ නැවත මවගැබකට එන්න නෑ එකන්නේ. හ ගැක් නොන ැකට මේ මරනින් මත්තියන්න පුුවන්. සුද්දවාස ්‍රහමලෝකයගේ පපදිලා එහි දීම රහත් පලට පත්වෙලා පිරනුවම් පානවා කියල දේශනා කළා. ඒක යන පින්වත්නී කරණීමිත්ත සූත්‍රයේ පුද්ජලෙකුට අනාගාමිවීම දක්වා මඟ පෙන්වනවා කියනෙ එකයි. මේ දේශනාව ස්වාමන් වවාසල සධජ්‍යායනා කරනකට ඒ දෙවිදේවතාවුම් පවා මේ ස්වාමීන් වහන්සේලාගේ මේ අදහස දැනිලා එමත් සිත දැනිලා ඒ මෛත්‍රිය. නිෙල්ල න්හන්සලාල පේ ආපත කැමති කියලා ප්‍රීතිීයුක්ත උන්වහන්සෙලට ඇපෝ පස්සාන කරන මටමට පත්වෙලා ආරක්ෂා කරන තත්පයට පත්වෙලා උපකාර කලා කියල සඳහංගෙනවා. සාමීන් වහන්සල බොහොම සුවසේ විදර්ශනා වඩලා ඒ සියලු දෙෙන වහන්සේෙන් වස්තුම්මා ඇතුළත්තම අග්‍රගන්නූ අර්හත්ඵලේම සාක්ෂාත් කරන්න සමත්තුනා කියල මෙ දේශනාව සඳහංගෙනවා. පින්මත්තිින් බලන්නකු මොන්න තරං. විශිෂ්ට වූ ඉගැනීමක්ද උදේ වස්ෝභය ගෙවල්ලු ලැහහිෙන මිදේශනා ඇතුළි තියෙන. තිං අධින් පස්සේ කරණයීමමිත්ත සූත්‍රය ගෙවල්ලු ආරක්ෂක පිරිතක් විදියට සධ්‍යායනා කරන ශ්‍රවණය කරන පින්වතුම් ඔය අර්ථයත් මෙනේ කර කරාම ශ්‍රවණය කරන්න කියලා ඔබට ආරාධනා කරනවා එවිට ඔබට ආරක්ෂාව වගේම කමටහනක් දෙලැබෙන ඇති.